අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරණී ප්‍රමුඛයා සමිත කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත කොවිඩ් ජය ගැනීමට හෙළ වෙදකම ආයුර්වේදය සහ බටහිර එකතු කළ නොහැකිද සියත අපේ විමසුම රුපියල් 160ට තිබූ සීනි කිලෝව සතියෙන් 50කින් වැඩි වුණේ කොහොමද විපක්ෂ නායක ප්‍රශ්න කරයි වහගෙන ඉඳලා හරියන්නේ නැහැ රට විවෘත කරන්න ඕනේ ඇමති රෝහිත කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් වෛරසය ලෝකයෙන් තුරන් කිරීමේ සටන සරල සහ පහසු එකක් නොවන බව අප ඉතා හොඳින් දන්නවා මෙවන් අවස්ථාවක හුදු වාර්තාකරණයෙන් ඔප්පට ගිය මාධ්‍ය වගකීමක් අප සියලු දෙනා සතුයි සිත ප්‍රවෘත්තියංශයේ වත්සලා හෙට්ටි මුල්ල ඒ සඳහා දරන උත්සාහයයි මේ කොවිඩ් මර්ධනය සඳහා සමස්ත ලෝකයටම දැනට ඇති එකම විසඳුම එන්නත්කරණය බව සත්‍යයක් එන්නත් වර්ග ගණනාවක්ම අද ලෝකයේ තුල භාවිතයට ගෙනෙනවා එමෙන්ම එන්නත් වලට අමතරව නව ඖෂධ අත්හදා බලමින් තිබෙනවා මේ මොහොත වන විටත් ලෝකයේ පුරා දහස් ගණන් පරීක්ෂණ සිදුවන බව ලෝක ජනමාධ්‍ය වාර්තා කරනවා දැන් අපි ශ්‍රී ලංකාව දෙසට හැරෙමු අපට බටහිර ප්‍රතිකාර කරන රෝහල් සේම හෙළ වෙදකම සහ ආයුර්වේද රෝහල්ද තිබෙනවා අද වන තෙක් මේ ප්‍රතිකාර ක්‍රම දෙකම එක් ස්ථානයකදී සම්බන්ධ කරන ක්‍රමවේදයක් නැහැ විශේෂයෙන් දේශීය ඖෂධ වර්ග ගැන විද්‍යා ආත්මක පරීක්ෂණ සිදු නොවන තරම් හුදෙක් පාරම්පරික දැනුම මත පමණක් හෙළ වෙදකම සහ ආයුර්වේද ප්‍රතිකාර පවතින බවයි අපේ විශ්වාසය. කොවිඩ් වසංගතයේදී මේ ප්‍රතිකාර ක්‍රම දෙකම එක් ස්ථානයකටගෙන අත්හදා බැලීම් පරීක්ෂණ කිසිවක් මෙතෙක් සිදුවන්නේ නැහැ. අද දවස තුල අප මේ පිළිබඳව ආයුර්වේද සේම බටහිර වෛද්‍ය විශේෂඥයින්ගේද මත ඔබට ගෙනෙන්නට සූදානම්. පළවෙනි රැලි දෙකම රටේ මැනවින් පාලනය වුණේ අපේ මිනිස්සු මේකට බෙහෙතක් නැහැ කිව්වහම බොන්න ගත්ත ඉඟුරු කොත්ත මල්ලි ටික. ඒගොල්ලන් දෙහිකොළ දුම ඇල්ලුවා, වාෂ්ප ඇල්ලුවා. බෙහෙතක් නැහැ කියපු ලෙඩට ආයුර්වේදයෙන් බෙහෙත් ටික ගත්ත අපේ ජනතාව එන්නත ලැබීමත් එක්කම ඈත් වුණා සිංහල බෙහෙත් ටිකෙන්. හෙළ වෙදකම ආයුර්වේදය මේ දෙකටම අදාළ බෙහෙත් ඖෂධ ටික නැවත හරි විදිහට පාවිච්චි කරනවා නම් ජනතාව මං හිතනවා අපිට හතරවෙනි රැල්ල ජය ගන්න එච්චර අමාරු නෑ කියලා. මේ ආයුර්වේදයට මීට වඩා වැඩි පිළිගැනීමක් අවධානයක් යොමු විය යුතුයි. ලෙඩා සනීප වෙන්නේ ඇලෝපැති බටහිර වෛද්‍ය විද්‍යාවෙන්ද එහෙම නැත්නම් ආයුර්වේදයෙන්ද හෙළ වෙදකමෙන්ද පාරම්පරික වෙදකමෙන්ද කියන තරංගය අයින් කරලා මේ සියල්ලගේම තියෙන හොඳ ටික එකතු කරපු වෛද්‍ය ක්‍රමයක් මේ රටට එක වේදිකාවකදී එක තැනකදී මුණගස්වන්න පුළුවන් නම් අපිට සෞඛ්‍ය සම්පන්න දේශයක් ගොඩනගන්න ඉතාම පහසුවෙන් පුළුවන් කියලා මම හිතනවා. බටහිර බෙහෙත් ටික බොන අපේ බටහිර වෛද්‍යවරු අපේ ඉඟුරු කොත්ත මල්ලි ටික බොනවනම් සංස්ථාවේ පේයාව බොනවනම් සුදර්ශන කැප්සියුල් එක බොනවනම් ඇයි රෝගීන්ට දෙන්න එපා කියන්නේ බේදය අයින් කරලා අපි සියලු දෙනා එක වේදිකාවක එකට වැඩ කරමු අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ඉදිරියට ගෙන යන්න මීට වඩා වැඩි රාජ්‍ය අනුග්‍රහයක් ලබා දෙන්න කියලා බටහිර ක්‍රමය අනුව මේක වෛරස් රෝගයකින් හැදෙත් මම ආයුර්වේද ගැන දන්නේ නැහැ. හැබැයි බටහිර වෛද්‍යකම ගැන මට කියන්න තියෙන්නේ මේ රෝගය සමහර පුද්ගලයන්ට හැදෙන්න සමහර පුද්ගලයන්ට හැදෙත්. වතුර ටිකක් දුන්නත් ලෙඩා නැරෙන්නේ නැතුව බේරගන්න පුළුවන්. ඉතුරු ටික තමයි අමාරු. අර අමාරු වෙන කට්ටියට මොකද කරන්න කියන එකයි සත්‍යය ආයුර්වේද දිව්වට කමක් නැහැ. නමුත් මේ මතම විශ්වාස තියාගෙන ඉන්න එපා කියන එක තමයි මම කියන්න තියෙන්නේ. මොකද අපිත් මේක කියන රෝගින්ට ඒ වගේ රස පිටි ගන්න කියන අවධානම් තියෙන කට්ටිය දෙන්නට අරගෙන අර කරදර වලට ලක් වෙන කඩු නැහැ. සමහරව අඩු වෙනවා. ජනතාවට අපි කියනවා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර කිරීම තුළින් ඔබ අසාධ්‍ය තත්ත්වයට යෑම හෝ රෝග වැළඳීමේ හැකියාව ඉතාමත්ම අවම මට්ටමට පත් කරනවා. ඒක නිසා වෛද්‍ය ක්‍රමයේ පිළිබඳ උපරිම විශ්වාසයෙන් ඔයාලා කටයුතු කරන්න. ආයුර්වේද රෝහලේ ඇඳන් හිස් නමුත් ඒ අවට තියෙන අනිත් බටහිර රෝහල්වල ඇඳන් පිරිලා බිමත් ලෙඩු හිටියා. ඇයි ඒකට හේතුව? ආයුර්වේද රෝහල්වලට කෙලින්ම ලෙඩු ගන්න මේ වෙලාවේ ඉඩකඩ නෛතිකව ලබා දෙන්නේ නැහැ බටහිර සෞඛ්‍ය බලධාරී. ඕනෑම ගැටලුවකට ඇති හොඳම විසඳුම කුමක්ද යයි අප කල්පනා කළ යුතුයි. අදටත් කිසිදු විද්‍යාත්මක පදනමක් නැති පැණි වර්ග, පෙති වර්ග, ස්ප්‍රේතු වර්ග රුපියල් 6000ට අලෙවි වෙන බව දක්නට පිළිවන්. හිතුමතේ කිසිදු පදනමක් නැතිව එවන් ඖෂධ අලෙවියට කොරෝනාව ගරානාවක් කරගත්තු අතලොස්සක් දෙනෙක් ක්‍රියා කරන බව වගකීමෙන් කිව යුතුයි. බටහිර ඖෂධ නිෂ්පාදනය සහ අලෙවිය තුලත් මාෆියාවක් ඇති බව අමතක නොකළ යුතුය.
මේ සියල්ල දෙස සාධාරණ වහා මධ්‍යස්ථව බැලීමේදී මාධ්‍ය ආයතනයක් ලෙස අපටද යෝජනාවක් තිබෙනවා. අපේ දේශීය ස්වාභාවික සාකච්ඡාර ආශ්‍රිත සියලු ඖෂධ වර්ග පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයක් ආරම්භ කළ යුතුයි. එය අනාගතයේදී ජාත්‍යන්තරයට අපේ නිෂ්පාදන අලෙවි කිරීම දක්වා දුර ගෙන යා හැකියි. එබැවින් අපේ යෝජනාව මේ ප්‍රධාන වෛද්‍ය ක්‍රම දෙකම එක් ස්ථානයකටගෙන විවෘත කතිකාවතක් ආරම්භ කොට නව අත්හදා බැලීම් වහා ආරම්භ කළ යුතු බවයි. එය කොවිඩ් වෛරස මර්ධනයට ඉවහල් විය හැකි වාසේම අනාගත ආයෝජනයක් බවද සියත ප්‍රවෘත්තිංශයේ අපේ විශ්වාසයයි. සීනි මිල දැන් අහස උසට නගමින් තියෙනවා. දින කිහිපයක් තුල සීනි කිලෝව රුපියල් 200 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර නීති වෙනස් කර හෝ සීනි මිල පාලනය කිරීමට කටයුතු කරන බව විශේෂාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා. රුපියල් 160ට තිබූ සීනි කිලෝව සතියකින් රුපියල් 50කින් වැඩි වූයේ කෙසේද යන්න පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටිනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවෙන් ජනතාවට සහන වෙනුවට අසහනේ මෑයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් මේ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුව ජනතාව ඉලක්ක කරගෙන තවත් මරු පහරක් එල්ල කර තිබෙන බවත් රුපියල් 5000 දීමනා වෙනුවට රුපියල් 1998ක ඊනි අසහන මල්ලක් ලබා දෙන්නට තීන්දුව කර ඇති බවයි. එමෙන්ම සහන වෙනුවට අසහනය ජනතා කරමත පැටවීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති අතර අභිනව මුදල් අමාත්‍යවරයා පත්වුවාට පසුව ඊට පෙර පැවතියට වඩා උග්‍ර ලෙස බඩු මිල ඉහළ ගොස් ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම පසුගිය සතියේ සීනි කිලෝවක මිල රුපියල් 160ක් පැවති අතර සතියක් තුළ සීනි කිලෝවක් රුපියල් 50කින් පමණ ඉහළ ගොස් තිබීමෙන් මිල පාලනය ආණ්ඩුවෙන් ගිලිහි ඇති ආකාරය පැහැදිලි වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. ඕනෑතරම් ඖෂධ රට තුළ ඇති බවට මුසාවාදා පවසන ආණ්ඩුවේ වගකිව යුතු ඇමතිවරු ඒ අතරේ තානාපතිවරුන් හරහා ඖෂධ ඉල්ලමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙනවා. එමගින් ගම්‍ය වන්නේ ජනතාවට අත්‍යවශ්‍ය අවම පහසුකම් ටික හෝ සැලසීමට ආණ්ඩුවට නොහැකි බව එම නිවේදනයෙන් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්ලවුඩ් හෙවත් දත්ත අවකාශයේ දත්ත මැකියාම පිටුපස ජාවාරම් කරුවන් පිරිසක් සිටිනවාද යන්න පිළිබඳව නිර්වද්‍ය අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. ලෝක වෙළඳපොලේ යම් කිසි ආකාරයක ඉල වැඩි වෙලා තිබුණා. ඩොලරයේ අගේ යම් කිසි ආකාරයක ඉහළ ගිහිල්ලා තිබුණා. 210ක් වැනි මිලකට අලෙවි කිරීම කොහෙත්ම අනුමත කරන්න බෑ. මේක සම්පූර්ණ අසාධාරණ කූට වෙළඳන් විසින් කරන ව්‍යාපාරයක් විදියට අද අපි ඉතාමත් හොඳින් හඳුනාගෙන තිබෙනවා. මේ නීතිමය වශයෙන් තිබෙන අඩුපාඩුකම් නිසා අපිට මේ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ගයක් නොතිබුණා. අවුරුදු 17කට පස්සේ අපි මේ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට අරගෙන තිබෙනවා. ඒ අනුව දැනට රුපියල් 10000කට අය කරන දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට අවසාන අදියරේ තිබෙන්නේ ලබන පාර්ලිමේන්තුව කැඳවු වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක නීතිමය ලියවිල්ලක් බවට පත් කරලා ඒ නව දඩ යටතේ අපිට පාරිභෝගික අධිකාරිය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩයකට පාලන මිලක් ගැසට්පත්ති පළ කළාට පස්සේ ඒ පාලන මිලට වඩා වැඩියෙන් විකුණන සෑම ව්‍යාපාරිකයෙකුටම වෙළඳෙකුටම ඒ නව දඩ මුදල අය කිරීමට අනිවාර්යෙන්ම පුළුවන්කමක් තිබෙනවා. කොවිඩ් වසංගතය පාලනයට නම් තව සති දෙකක කාලයක් රටවසා දමන්න. ඇතිවන ආර්ථික අර්බුදයන්ට විසඳුම් ලබා ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න කියලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් Mangala Samarawira, who spoke to Samantha Power and requested vaccines for Sri Lanka, has also passed away. Large number of well-known people who have become victims to COVID-19. There is a rapid spread of COVID. The number of deaths came up to 5,000 on August 7. 3,000 deaths have taken place in 20 days. The statistics are also being questioned. The government declared 10-day lockdown for this purpose. But according to medical advice or the specialist advice, this is not a sufficient period. Another week, 2 weeks are required. Other side of it is the economic damage that can be caused by a lockdown. But today we have reached a point where the damage caused by a lockdown is far less than the damage caused by not having a lockdown. The remedy for this is to go immediately to the IMF to get assistance. Already we have received
received $720 million from the IMF for our COVID control campaign. Therefore, I would like to recommend to the government, the president, the prime minister and the cabinet of ministers that we extend this lockdown according to medical advice. Just as much as we have supported the lockdown for 10 days, I am sure that we will all, the whole country will support a further lockdown in accordance with medical advice. රටම ආපදාවකට පත්වැදී මොහොතක දේශපාලන අරමුණු ක්‍රියාවට නැංගුණ පිරිස් අනන්තරීය පාප කර්ම සිදු කර ගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සැප්තැම්බර් අගවන විට රට ව්‍යුර්ථ කර ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවයි. අපි මේ සෞඛ්‍ය උපදේශ පරිදි අපි හැම කෙනෙක්ම පරිස්සම් වෙමින් මේ රට විවෘත කරන්න වෙනවා. රට වහලා තිබුණත් අපේ රටේ ලක්ෂ 15ක් පමණ ඉන්න රාජ්‍ය සේවකයන්ට මේ අවුරුදු දෙකකට ආසන්න කාලයකදී කිසිම රාජ්‍ය සේවකයෙකුයි තමන්ගේ වැටුපෙන් පියලා කඩු කළා නැහැ. ඒක ක්‍රියාත්මක කළා තියෙනවා. විපක්ෂයට අවශ්‍ය කළා තියෙන වෙන කිසිම දෙයක් නෙවෙයි. මම දැක්කා වපරැහැම් බලන මහත්තුරු ඉන්න අපරට පේනකොට කියනවා කර්මාන්ත ශාලා ටික වහන්න ඕනේ. පපුව ඇතුලේ මොකක් කිය හිතේ තියාගෙනද ඔක කියන්නේ පපුව ඇතුලේ තියෙන්නේ වෙන චේතනාවක් රටක ආපදාවක් සිද්ධ වෙච්ච වෙලාවේ බොරදියේ මාළුබාමින් දේශපාලන වශයෙන් මේ විදියට කුහක කමින් මේ කරන අයට ආනන්තරීය පාප කර්මය කරපු අය බවට පරිවර්තනය වෙනවා එයාට ස්ථාවර රටක් නම් ඒගොල්ලන්ට දේශපාලනය කරන්න බෑ වේදිකාව හදාගන්න මේ උත්සාහ කරන්නේ නැතුව මේක එක කොවිඩ් හැදෙන රෝගියෙක් දිහාවත් මේ රටේ දවසකට මී යන ඒ අය වෙනුවෙන්වත් නෙවෙයි මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ එන්නත අනිවාර්යයෙන්ම සැප්තැම්බර් මාසයේ අවසන් වෙනකොට මේ රටේ ජනතාවට එන්නත ලබා දීමේ වැඩ කටයුතු අවසන් කළා. නැවතත් මේ රට විවෘත කරමින් රට ආර්ථික වශයෙන් ගොඩ අරගෙන සෞභාග්‍යය දැක්ම ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට අපි ලෑස්ති වෙනවා රජයක් හැටියට. මියගේ කොවිඩ් හැදිලාද කියලා සොයන්න PCR පරීක්ෂණ සිදු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයකින් වැඩක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. රට විද්‍යාත්මකව ලොක්ඩවුන් කිරීමක් සඳහා කළ යුත්තේ කුමක්ද? මේ පිළිබඳව ඇතුළු තවත් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිතිය අද සුවමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමු වුණා. සෞඛ්‍ය වෘත්තීය සමිතිය කිහිපයක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමු වුණා. එෙහිදී COVID-19 වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා වූ අතර පවතින ලොක්ඩවුන් ක්‍රමවේදය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වූ සෞඛ්‍ය වෘත්තීය සමිති නායකින් මේ දීලා තියෙන ලොක්ඩවුන් එක ඇතුලේ කොවිඩ් මර්ධනයට උත්තරයක් නැහැ. මේක සර්ප්‍රයිස් ලොක්ඩවුන් එකක්. ලොක්ඩවුන් එක ආරම්භ කරලා දවස් 5ක් ගත වෙලා තියෙනවා. හැබැයි PCR පරීක්ෂණ වැඩි කරලා නැහැ. අද මරණ වාර්තා වෙන අය වගේ 120ක් මැරෙන්නේ නිවෙස්වල. රෝහලට ගේන අතරතුරේ ඒ මරණයට කොවිඩ් කියලා අඳුරගන්නේ මලමිනියට PCR කරලා. මලමිනියට PCR කරාම තමයි පොසිටිව් වෙන්නේ. මේක කියන සෞඛ්‍ය ශාස්ත්‍රයක් ඕනේ නැහැ නේ. ඉතින් අපි හිතන යමතිවරයා සාධනීය වැඩිහත් වීමක් මේකට කරයි කියලා. ඒගොල්ල නිවැරදි තීරණ නොගන්නවා නම් දිගින් දිගටම වෘත්ති සමිති විදියටත් අපට යම් යම් තීරණ ගන්න ඉස්සරහට වෙනවා. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයා මේකදී සාධනීය පියවරක් ගනී කියලා. ඔහුට හැබැයි මේ ප්‍රශ්නේ තේරෙනවා. ඒ නිසා ඌ මැදිහත් වෙන බව අපිට ප්‍රකාශ කරා. ජනාධිපතිරත් එක්ක සාකච්ඡා කරන බව ප්‍රකාශ කරා. ඉතින් සාකච්ඡා කරලා කුමක්ද කරන්න කියන කාරණාව දිහා පැස්ස අරගෙන බලාගෙන ඉන්නේ. මේ ලොක්ඩවුන් එක දීර්ඝ කරනවද නැද්ද කියන කාරණාව සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ මොහොතේ තීරණය කරන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. අපිට බැරි නම් තව දවස් 5කින් මේ රටට වෙන්නේ මොකද්ද කියලා පුරෝකථනය කරන්න එහෙම සෞඛ්‍ය අමාත්‍යාංශයක් තිබිලා වැඩක් නැහැ. විද්‍යාත්මක පුරෝකථනයක් ලබා දීලා හෙට හෝ අනිද්දා වෙනකොට මේ තීරණය මහජනතාවට දීලා මහජනතාවට කිසියම් කාලයක් දෙන්න මේකට සූදානම් වීම සඳහා මේ යන විදිහට තව දවස් 4කින් ලොක්ඩවුන් එක ඉවත් කරනවා නම් ඒ ලොක්ඩවුන් එක ඉවත් කරනකොට අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයට එහෙම නැත්නම් අපේ රටට අපිට තියෙන්න ඕනේ රෝගය පැතිරීම පාලනය කරගත්තා කියන අඩුම ගානේ නිර්ණායකයක් අපි හදාගෙන තියෙන්න ඕනේ. ඉතින් අපිට එහෙම ඒවා දැනෙන්නේ නැති නිසා තමයි අපි අද සෞඛ්‍ය අමාත්‍යවරයා හම්බෙලා කිව්වේ අපි ඉදිරිපත් කරපු ඉල්ලීම් 10 පළවෙනි ප්‍රශ්නට ජනාධිපතිතුමා උත්තර දුන්නා. ඒතකොට ඉතුරු 9ට උත්තර දෙන්න විධිමත් සැලසුමක් නැති වුණොත් එහෙම පළවෙනි ප්‍රශ්නෙන් අපි ගත්ත තීරණයත් අපිට යථාර්ථයක් බවට නැත්තම් ප්‍රයෝජනයක් බවට පත් වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව දුප්පත් මිනිසාගෙන් අරගෙන පෝසත් මිනිසා පෝෂණය කරන ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා. වත්මන් ආණ්ඩුව ජනතාවාදී රජයක් නොවන බවයි ඔහු පවසන්නේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
මේක ජනතාවාදී රජයක් නෙවෙයි බලයට එන්නේ ජනතාවාදී රජයක් කියලා මේ ආණ්ඩුව දුප්පත් මිනිසුන්ගෙන් පොහොසත් මිනිසු පෝෂණය කරන රජයක් කොලි අනුපාතය අඩු කරන්න ඕන කියලා විශ්‍රාමිකයන්ට තමන්ගේ ඉතිරි කිරීම වලට දෙන වාර්ෂික පොලිය 105.5ක බැංකුවෙන් අඩු කරා හැබැයි රටේ උද්ධමනය 107යි අවුරුද්ද අවසානයේදී ඒගොල්ලන්ට බැංකුවෙන් ලැබෙන පොලියට වඩා වියදම් වෙනවා මොකද ඒගොල්ලන්ගේ මුදල් බාල්දු වෙලා තියෙනවා උද්ධමනය වැඩි නිසා 107 නිසා අනිත් පැත්තෙන් වාණිජ බැංකු ඒ සල්ලි ආපහු ණය හැටියට 106 අමාරට ලොකු සමාගම් වලට ගජමිතුරු සමාගම් වලට අඩු පොලියට දෙනවා හැබැයි කුඩා කර්මාන්ත කරුවෙක් ඒ වගේම පොඩි මිනිහෙක් ණයක් ගන්න ගියාම එයාට 115න් පහල ගන්න පුළුවන්ද බෑ පැහැදිලිව මහ බැංකු වාර්තාව ඒක සාතික කරනවා පොඩි මිනිස්සුන්ට අඩු පොලියට මේ ආණ්ඩුව ණය දීලා නැහැ තෙල් මිල වැඩි කරා 105ට 110ට තිබිච්ච සීනි ටික 190 95 200 210ට යනකොට 110ට 120ට 130 තිබිච්ච පරිප්පු කිලෝ එක 280ට යනකොට තෙල් මිලෙන් පෙට්‍රෝල් වලට ඩීසල් වලට බදු ගන්නකොට අනිත් පැත්තෙන් පාන් ගෙඩියට රුපියල් 5කින් වැඩි කරනකොට අනිකුත් කෑම වලට වැඩි කරනකොට අනිත් පැත්තෙන් මිරිස් ටිකේ ඉඳලා 3-5 ටිකේ මිල වැඩි වෙනකොට හැම පැත්තකින්ම ආණ්ඩුව අර අහිංසක මිනිත්තුන් රුපියල් 2000 දෙනකොට රුපියල් 3000ක් විතර බදු ගහලා ඒ රුපියල් දෙන්නේ කියන එක ඊටමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න. ඉතින් මෙහෙම ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. පෙට්‍රල් ඩීසල් වල භූමි තෙල් වල මිල ඉහළ ගියා. ඒ විතරක් නෙමෙයි අද ගෑස් හොයා ගන්න නැති තත්ත්වයට පත් කරා. ඒ වගේම ලොකු සැකයක් තියෙනවා පෙට්‍රල් ඩීසල් වල මිල ගන්න. කිරිපිටි පැකට් එකක් හොයා ගන්න නැහැ. කිරිපිටි පැකට් එකේ මිල ගන්න ඉහළ යනවා අනිවාර්යෙන්ම. ඒ ගැන කිසිම සැකයක් නැහැ. අද කර්මාන්ත ක්ෂේත්‍රයේ සිමෙන්ති ටික හොයා ගන්න විදියක් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ රටේ ඇති වෙලා තියෙන මේ අර්බුදකාරී තත්ත්වයත් එක්ක මේ ආණ්ඩුව ඇත්තටම ජනතාවට සහනයක් ලබා දෙන්න ඕනේ. දැන් ලෝකේ අනිත් රටවල් ආණ්ඩුව මැදිහත් වෙන්නේ ජනතාවට මේ වෙලාවේ සහන ලබා දෙන්න. රටේ ජනතාව ජීවත් කරන. අපේ ආණ්ඩුව මොකද කරන්නේ? මං හිතන්නේ මේ ආණ්ඩුව කැමති ඇති මිනිස්සු මැරනවට. මේ ආණ්ඩුව කැමති ඇති මේ රටේ ජනතාව මේ රට අතහැරලා දාලා යනවට. ඒ වගේ තත්ත්වයක් අද ඇති වෙලා තියෙනවා. අභව ප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට පින් අනුමෝදන් කිරීමේ වැඩසටහනක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හොනුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ හිටපු අමාත්‍යවරයෙකු වූ අභව ප්‍රාප්ත මංගල සමරවීර මහතාට පින් අනුමෝදන් කිරීම සිදු කෙරුණා. හොනුපිටිය ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය පින් අනුමෝදන් කිරීමේ අවස්ථාවට සහභාගී වුණා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයසිරි ජයසේකර මහතා, දොමින්ද දිසානායක, මහින්දාමර වීර, ලසන්තලගේ වන්න, ෆයිස් මුස්තාෆා, හෙක්ටර් බෙත්මගේ යන මහත්වරුන්ද එක්ව සිටියා. විශේෂයෙන්ම මංගල සමරවීර මහත්මයා කියලා කියන්නේ තමාගේ දැක්ම තුළ තමාගේ දර්ශනය තුළ තමන් විසින් කීතු දේ නොබියව ප්‍රකාශ කරපු කෙනෙක්. ඒ පිළිබඳව නොයෙකුත් විවේචන තියෙනවා, හොඳ නරක තිබෙනවා. නමුත් ඔහු බොහොම ඍජු ලෙස තම මතය ප්‍රකාශ කරපු දේශපාලඥයෙක්. අනිත් එක විශේෂයෙන්ම ඔහු දූෂිතයෙක් නෙවෙයි, කිසිම තැනක එවැනි චෝදනාවක් ඔහුට නැහැ. ඒක නිසා එතුමා වැනි විශේෂයෙන්ම රටට අවශ්‍ය දේශපාලඥයෙක්ගේ මංගල සමරවීර මහත්මයා වගේ අපිට අහිමිවීම පිළිබඳව අපි පක්ෂයක් විදිහටත් ජනතා විදිහටත් ඔහුගේ පෞද්ගලික හිතවතුන් මිතුරුන් විදිහටත් අපි තාම සංවේගයට කරගාටුවට පත් වෙනා වගේම මේ සීළු පින්වලින් එතුමාට පින් පැමිණීම තමයි අපි කරන්නේ. මැතිවරණ කොමිසම් සභාව විශේෂ නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කළා. එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසන්නේ පවතින තත්ත්වයේ හමුවේ ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති ගේට් කිට බෙදා දීම මෙවර සිදු නොකරන බවයි. මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පවතින COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වර්ෂයේ ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති ගේන් ගෙට බෙදා දීම සිදු නොකරන බවයි. 2020 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇතනම් 2021 වර්ෂය සඳහාද 2020 ඡන්ද නාමලේඛනයේ ලියාපදිංචිව සිටින ලිපිණය යටතේ ලියාපදිංචි කිරීම සඳහා ක්‍රියා කරනු ඇති බවත් ඒ සඳහා කිසිදු ආකෘතියක් සම්පූර්ණ කිරීම අවශ්‍ය නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 2020 ඡන්ද හිමි නාමලේඛනයේ 2021 වසරේ අගෝස්තු මාස 23 වන දින සිට 2021 වසරේ සැප්තැම්බර් මාස 3 වනදා දක්වා සෑම ග්‍රාම නිලධාරී කාර්යාලයකම ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණද නිරෝධ
සංවිධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් එය ප්‍රදර්ශනය කිරීම නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් 2021 වර්ෂය සඳහා ඔබගේ නම ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා නිර්දේශ වී තිබේද යන්න පරීක්ෂා කර බැලීම සඳහා www.elections.gov.lk හෝ e-services.elections.gov.lk යන වෙබ් අඩවි මගින් මෙම තොරතුරු පරීක්ෂා කර බැලීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නම නිර්දේශ වී නොමැති නම් මේ සඳහා 2021 ඇලීරක් ER ආකෘතියක් කඩිනමින් ඔබගේ ග්‍රාම නිලධාරී වෙත ලබා දෙන ලෙසත් ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්ද එම ආකෘතිය ලබාගත හැකි බවත් මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියෙන්ද එය බාගත කරගත හැකි බවත් මෙම නිවේදනයේ සඳහන්. එමෙන්ම www.elections.gov.lk වෙබ් අඩවිය හරහාද ලියාපදිංචිය සඳහා මාර්ගගතව ඉල්ලුම් කළ හැකි. රසායනිකද කාබනිකද මේ සටන තාමත් අවසන් වී නැහැ. සටන් කර කර ඉන්නවට වඩා වැදගත් වන්නේ වැඩිම ප්‍රයෝජනයක් ලැබෙන කාර්ය වෙත යොමු වීමයි. මේ විදිහට කාබනික පොහොර සටන ජය ගන්න සිය කටයුතු ආරම්භ කළ බස්නාහිර පළාතේ සහ මැදේගිරිය ප්‍රදේශයේ ගොවීන් ලැබූ සාර්ථක ප්‍රතිඵල පිළිබඳවයි මේ තොරතුරු. වසර ගණනාවක් පුරන්ව පැවති බණ්ඩාරගම පෙන්නවල කුඹුරු යායේ අද තත්වයයි ඔබ මේ දකින්නේ. කාබනික පොහොර පමණක් භාවිතා කර මෙම අක්කර 5කට ආසන්න කුඹුරු යාය අස්වද්දවා තිබීම විශේෂත්වයක්. DG 252 කියන බතලගොඩ විපර්යේෂණ ආයතනය විසින් අභියනනය කරපු මාස දෙකහමාරේ රතු සම්භවී ප්‍රභේදයක් තමයි අපි වගා කරේ. ලොක්ඩවුන් කරපු කාල සීමාවේ තමයි වගාව ආරම්භ කළේ. අපි ඉදිරියටත් තව අක්කර 18ක් වෙන දිනව අස්වද්දනවා. ඒකත් මේ කාබනික පොහොර වලම ඒ විදිහටම තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කරල් 18කට වැඩිය මෙතන තියෙන ඉහළ ගුණාත්මක අස්වැන්නක් ගන්න ඇත්තටම කාබනික පොහොර වලින් අපිට පුළුවන් කියන පණිවිඩය තමයි කියන්නේ. අද මගේ ගමේ ගියොත් එහෙම 10ක් 15ක් වකුගඩු රෝගීන්. ඉතින් ඒ වගේ තත්ත්වයකට මේ රට පත් වුණේ කිසිම ඉවබාවක් නැතුව මේ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම. ඉතින් මේක කොහෙන් හරි නවත්තන්න ඕන කියන එක අපට දැනිලායි තිබුණා. බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් නිෂ්පාදිත මිහිලක කාබනික දියර පොහොරද මෙම සරුසාර VSN සඳහා යොදාගෙන ඇති අතර මාස දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ අක්කරේට වීබුසල් 67ක සරු අස්වැන්නක් නෙලීමට හැකි වී තිබෙනවා. රසායනික පොහොර වලින් ඉවත් වී කාබනික වගාවට යොමු වන ලෙසට රජයේ ජනතාවට දැනුම් දී දැන් මාස ගණනක් රසායනික පොහොරම ඕන කිය කිය විරෝධතා කරමින් ඉන්නවට වඩා කාබනික පොහොර භාවිතා කරමින් එය පරීක්ෂණයට නිරීක්ෂණයට භාජනය කරමින් මෙවැනි සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම ඉතාම යෝග්‍ය වනවා. මේ දියර පොහොර භාවිතය තුළින් කොයිතරම් ප්‍රමාණයක් අපිට අස්වැන්න ලබා ගන්න පුළුවන්ද කොයිතරම් සාර්ථක කරන්න පුළුවන්ද කියන එක අපි මෙතනදී ඔප්පු කරලා පෙන්නුවා. මේ අතර කාබනික පොහොර භාවිතයෙන් සිදු කරන ලද සාර්ථක පළතුරු වගාවක් පිළිබඳ තොරතුරු මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ ඩියුලන් කඩවල ගම්මානෙන් අපට වාර්තා වුණා. ලංකාවේ තියෙන සියලුම පළතුරු මයගා ප්‍යාසිටන් මං හිටවල තියෙන වර්ගවාර ප්‍රභේද මේවත් සියලුම දේට අපි දාන්නේ කාබනික පොහොර. මේ කාලේ පොඩි හිඟයක් තිබ්බත් ඒවා තිබ්බා වුණ තරම් ඒක ජනතාව පාවිච්චි කරේ නැහැ. මේ රජයේ නැඹුරු වීමත් එක්ක තමයි ඒකට ලොකු ඉල්ලුමක් ආවේ. ඒක ගැන සතුටු වෙනවා. කාබනික වගාවේ එවැනි සාර්ථකත්වයන් පිළිබඳ තොරතුරු වාර්තා වෙද්දී පොළොන්නරුවේ ගොවීන් පිරිසක් මුහුණ දෙන ගැටලුවක් පිළිබඳව අපට තොරතුරු වාර්තා වුණා. පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ මෙවර යලකන්නේ අතිරේක භෝගයක් ලෙස වගා කළ ලොකුලූණු වගාවට මේවන විට දිලීර රෝගයකින් බලපෑමෙල්ල වී තිබෙනවා. කොතෙකුත් කෘමිනාශක යෙදුවද මෙම දිලීරය මර්ධනය කළ නොහැකි බවටයි ගොවීන් පවසන්නේ. ආය වෙලා තමයි මේව කරලා තියෙන්නේ. දැන් අපිට කිසිම පිළිසරණක් නැහැ. එකට සාමාන්‍ය බීජ වලට ගිය ගානවත් අඩුම ගානේ අපිට ලබා දෙන්න කියලා තමයි ඉල්ලා ඉන්නේ. ලස්ස දෙක තුනක තෙල් තෙල්ම ගහලා තියෙනවා. කෘමිනාශකම ගහලා තියෙනවා. මේ යන තත්ත්වයන මේ ලුණු කොටුවෙන් ලුණු කිලෝ 500ක්වත් ගලව ගන්න බෑ. මට මේ නැති වෙච්ච එක මට වන්දියක්වත් ගෙවන්නත් වන්දියක්වත් ගෙවන්නත් මේකනේ. නියදාරින් මේවට පත් කරුවට කිසිම කෙනෙක් අද වෙනකන් ආවේ නැහැ. මේ සම්පූර්ණ මේකට ලෙඩ වෙලා තියෙන්නේ. අද ගොවියගෙන් තමයි රජ වෙලා ගිහින් ඉඳගෙන ඉන්නේ පුටුවේ. නමුත් ගොවිය ගැන කිසිම විසඳුමක් නැහැ. උසස් නිලධාරීන් කුසිකර්ම සම්බන්ධව පත් කරලා තියෙනවා. ඒ කට්ටිය අපි ඇවිල්ලා දැනුවත් කරන්න ඕන. ඒ කට්ටිය රජයෙන් පඩියක් ගෙවනවානේ. පුටුවට වෙලා සපාන් එකේ AC එක ඇතුලේ ඉන්නවා. ඒ ඉන්නව හැරෙන්න ඒ කට්ටිය මේ මුරකට ඇවිල්ලාවත් හේනකට ඇවිල්ලාවත් එයාලා කිසි දෙයක් ගොවියොන්ට උදව්වක් කරේ මේ කරන්නේ නැහැ. කරු ජනාධිපතිතුමනි, මේක සම්බන්ධව කුසිකර්ම අමාත්‍යතුමාට දැනුවත් කරලා ඔබ හරහාම මේක ක්‍රියාත්මක වෙනවාද කියලා පොඩ්ඩක් අධීක්ෂණයක් කරන්න.
එම පොහොසත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.